කියන්න හදන්නේ ලංකාවේ අපි වගේ මිනිස්සුන්ගේ සහ අපිටත් වැඩි අසරණ මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කළා ලෝකයේ තියෙන විවිධ හොර සමාගම්වල තැම්පත් කරපු මේ කතාවක් ගැන. උන්ට හෙන ගන්න ඕනේ පැන්ඩෝරා පේපර්ස්. පැන්ඩෝරක්ක. දැන් පැන්ඩෝරා පේපර්ස් කිව්වහම ලංකාවේ ජනමාධ්‍ය ප්‍රසිද්ධ ජනමාධ්‍ය වලට උමනාවක් තියෙනවා නම් මේ ඇත්ත වශයෙන්ම මේ 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 මේක විස්තර කරලා මිනිසුන්ට කියලා දෙන්න ඒගොල්ලන්ට කරන්න පුළුවන් මේක. හැබැයි ඒගොල්ලෝ නිකන් වටින් ගොඩින් මේක කියන්නේ. මම දැක්කා ඊයේ සිරසේ නිකන් පැන්ඩෝරා ගැන නිකන් මෙහෙම තප්පර දෙකෙන් කියලා ඊට පස්සේ යහට උනේ කොහමද නිරූපම රාජපක්ෂ ගැනයි රාජපක්ෂලා ගැනයි කියන්නේ. මිනිසුන්ට දැනුමක් දෙන්න හරියට විධිමත්ව. ඔගොල්ලෝ මෙහෙම අතහැරලා යන්න එපා. නමුත් අපි පටන් ගන්න යන්නේ එතනින්. පැන්ඩෝරා ගැන නොකියුවට ඔගොල්ලෝ මම දැක්කා ලක්ෂපතියට ආපු අර ගෑනු දරුවෙක් කොනප්පු බණ්ඩාර පළවෙනි විමල ධර්මසූරිය කඳ උඩරට රජ වෙච්ච හැටි කුසුමාසන දේවි විවාහ කරගෙන. ඉතින් ඒ විස්තරේ මුල ඉඳන් අගට කියනකොට හරි ලොකුයි මේක. ඒ දරුවට මං ගරු කරනවා සහ ඒ දරුවා වගේ කරනවා. හැබැයි ඒ ඉතිහාසය එහෙම කටපාඩම් කිරීමෙන් කාටවත් ප්‍රයෝජනයක් නැහැ. ඊට වැඩිය හොඳයි ග්‍රීක් මිතොලොජි එක කටපාඩම් කරගත්තා නම් අඩුම ගානේ ඒකේ තියෙන දේවල් වලින් මේ ලෝකේ මනෝවිශ්ලේෂණය සහ සාහිත්‍ය ඒ වගේම ජනකතා ඇසුරෙන් දර්ශනය ෆිලොසොෆි මේ සේරම තේරුම් ගන්න පුළුවන්. පැන්ඩෝරා කියන්නේ එහෙම එක්කෙනෙක්. පැන්ඩෝරාව නිර්මාණය කරන්නේ සියුස් දෙයියෝ. සියුස් දෙයියෝ හෙපිස්ටන් කියලා එයාගේ ගෝලියෙකුට කියලා මේ මැවීම කරනවා. කියලා කතාවේ හැටියට මේ තමයි ලෝකේ පළවෙනි කාන්තාව පැන්ඩෝරා. ඇයට උපදේශක් දෙනවා එක්තරා භාජනයක් විවෘත කරන්න එපා කියලා. ඒක පැන්ඩෝරාස් බොක්ස් කියලා කියන්නේ බොක්ස් කිව්වට ඒක බොක්ස් එකක්ම නෙමෙයි ඒක ජා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ පැන්ඩෝරාස් ජා. එහෙම නැත්නම් ඒක භාජනයක්. හරි භාජනයක්. ඉතින් මේක මේක ඕපන් කරන්න මේක විවෘත කරන්න එපා කියලා කියන්නේ මොකද්ද? මේක ඇතුලේ මේ ලෝකයේ තියෙන දැනට අපි මේ අත්දකින සියලු දුෂ්ටකම් දුර්විපාක ලෙඩ රෝග වසංගත මේ ඔක්කොම ඕක ඇතුලේ තියෙනවා. ඉතින් අරයා ඕපන් කරනවා. ගන්නවනේ කාන්තාව ඒගොල්ලෝ පහ කියන දෙයට කුතුහලය වැඩි. ඉතින් ඒක විවෘත කළාම ඔක්කොම එළියට පයින්නවා. එකම එක දෙයයි පෙට්ටිය ඇතුලේ ඉතුරු වෙන්නේ. මොකද්ද? හෝප් එකකින්ද? මිනිසුන්ට අදටත් බලාපොරොත්තු තියෙනවා. ඉතින් බලන්නකෝ කොච්චර ලස්සන මිත්‍යා කතා කියලා කියන්නේ මිතොලොජි කියලා කියන්නේ. නමුත් කොච්චර ලස්සන දේවා. එබැවින් මොනතරම් නිර්මාණ විද්‍යාඥයෝ මනෝවිද්‍යාඥයෝ සාහිත්‍යකරුවෝ කරලා තියෙනවද? කොනප්පු බණ්ඩාර විමල ධර්මසූරිය වෙලා කුසුමාසන දේවිත් එක්ක රජ වෙච්ච කතාව කාටද වැඩක් තියෙන්නේ කියන්නකෝ කටපාඩම් කළා. ඉතින් මං කියන්නේ ඒකයි. සිරස හැමතිස්සෙම බලන්නේ සිරස විතරක් නෙමෙයි ලංකාවේ තියෙන ඔක්කොම channel ඒ වගේ සිරසේ යතින් ටිකක් හරි හොඳයි. ඒගොල්ලෝ මේ තමන්ගේ අරමුණ කරා යන්න බලන්නේ ජනතාවට දැනුම දෙන එක සහ ඒවා සම්බන්ධයෙන් යම්කිසි විධිමත් පිළිවෙලකට මේක කරන්න පුළුවන්. ලෝකයටම එකපාර ආමන්ත්‍රණය කරන්න පුළුවන්. ඉතින් ඒකයි. රයිට්. අනිත් එක තමයි මේ කතාව එහෙම උඩින් පල්ලෙන් කියලත් හරියන්නේ නැහැ. මොකද එහෙම එකපාරට නිවුස් ෆස්ට් කියලා ගැහුවට වැඩක් නැහැ. මිනිස්සු දැනගන්න ඕනේ දේවල් හරියට. ඉතින් අපි බලමු මේ පැන්ඩෝරා පේපර්ස් කියන්නේ මොනවද කියලා. ඊට ඉස්සෙල්ලා කියන්න ඕනේ ඉන්වෙස්ටිගේටිව් ජර්නලිසම් කියලා එකක් තියෙනවානේ ලෝකේ. විමර්ශනාත්මක පත්‍රකලා වේදේ කියලා. අන්න ඒකේ සංවිධානයක් තියෙනවා. ICIJ කියලා. International Consortium of Investigative Journalists. මේ එකතුව consortium කියන වචනෙන් හරි හොඳට තේරුම් ගන්න පුළුවන්. ඔකට හොඳ ලස්සන සිංහල වචනයක් හදලා තියෙනවා. මම දන්නේ නැහැ කවුද ඒක නිර්මාණය කළේ කියලා. එක්ටන් සමිය. ඒ කියන්නේ විවිධ තැන්වලින් අය එකට එකමුතු වෙන තැන consortium. ඒ කියන්නේ ඉන්වෙස්ටිගේටිව් ජර්නලිසම් කරන අය විමර්ශනාත්මක ජනමාධ්‍යය කරන 800ක් විතර දෙනා මේකට සහභාගී වෙලා තියෙනවා මේ වැඩේට. ඒ කියන්නේ මොකද්ද මේ පැන්ඩෝරා පේපර්ස් කියන්නේ? කිසි කෙනෙකුට කවදාකවත් දැනගන්න බැරි ලියකියවිලි. මේවා මොනවද තියෙන්නේ? මේවා තියෙන්නේ කොහොමද විවිධ රටවල පාලකයෝ ව්‍යාපාරිකයෝ ඒ වගේම පාතාල ව්‍යාපාර කරපු අය උඩු බිස්නස් වෙන්න පුළුවන් මිනි මැරුම් වෙන්න පුළුවන් මේ වගේ ඒවා. ඒ වගේම විශේෂයෙන් අපි වගේ දුප්පත් රටවල පාලකයෝ මේ රටවල් කොල්ල කාලා ඒවෙන් ගත්තු සල්ලි විවිධ විදිහට විවිධ සමාගම්වල නීති විරෝධී විදිහට ඇත්තටම මේවා නීති විරෝධී ඇත්තටම. නමුත් නීතියානුකූල ලෙස ඩොකියුමන්ට්ස් හදලා තැම්පත් කරලා තියෙනවා. සල්ලි විදිහටමත් නෙමෙයි
සමහර තැන්වල සල්ලි විදියට වෙන්න පුළුවන් සමහර තැන්වල වටිනා දේවල් විදියට ඒ කියන්නේ ඉඩකඩම් විදියට වෙන්න පුළුවන් වටිනා කලා නිර්මාණ විදියට වෙන්න පුළුවන් තව තවත් දේවල් විදියට මේවා අරගෙන ඒ තැන්වල තැන්පත් කරලා තියෙනවා කවදා හරි ඒගොල්ලන්ට ගන්න බැරුණත් ඒගොල්ලන්ගේ પરම්පරාවේ ඉදිරි අයට හරි ගන්න ඉතින් මේක මුළු ලෝකෙම දන්නවා දන්නේ නැති දෙයක් නෙමෙයි මේ කවුරු හරි කිව්වොත් එහෙම පැන්ඩෝරා පේපර්ස් ආවා ඒක තමයි ඔක්කොම එළියුනේ නෑ 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 මේක දන්නවා එහෙම දන්නේ නැත්නම් සිංගප්පූරුවේ ඕස්ට්‍රේලියාවේ ඇමරිකාවේ මේ හැමතැනම මේ 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 වගේ හොර සමාගම් සහ මේවට උදව් කරන නීති සමාගම් තියෙනවා ඉතින් ඒවා තියෙන්නේ කොහොමද එහෙනම් ඒගොල්ලෝ හැමෝම දන්නවා ඒගොල්ලෝ හැමෝම මේව සිද්ධ වෙන්න දෙනවා ඉතින් නාගනන්ද මහත්මයා බරපතල විදියට කිව්වා ලංකාවට මේ බැසිල් රාජපක්ෂ ගෙනාපු ඒ පනත කළු සල්ලි සුදු කරන දේ මේක වැරදි මේ වගේ දෙයක් කරන්නේ කොහොමද මේක නීති විරෝධී වගේම සදාචාර විරෝධී කියලා හැබැයි මුළු ලෝකෙම මේක තියෙනවා මුළු ලෝකෙම මේක තියෙනවා මේගොල්ලොත් කොහොම හරි රෙද්ද කඩලා මේ වැඩේ පටන් ගත්තා මේගොල්ලෝ පටන් ගත්ත එකේ යටි අරමුණු වල එකක් විදියට අපිට කියන්න පුළුවන් රට දියුණු කරන එක කොහොමදත් ඒගොල්ලෝ යටි මඩි ගහගත්තු සල්ලි එහෙම මේ විසිකරන්නේ නැතුව මෙහෙම ආයෝජන කරන්න පුළුවන් එතකොට බදු මුදලකින් තොරව මේවා තැම්පත් කරලා තියන්න හරි එහෙම නැත්නම් ආයෝජන කරන්න හරි පුළුවන් වෙනවා මේ විදිහේ ડોකියුමන්ට්ස් හදාගත්තාම ඒ හදාගත්තු ડોකියුමන්ට්ස් තමයි මේ එළියට ඇවිල්ලා තියෙන්නේ විශාල ප්‍රමාණයක් ලිපිගොනු මිලියන 1.5ක් ඒ කියන්නේ 2.6ක් ටෙරාබයිට්ස් මේ කම්පියුටර් වල දාලා ගොනු කරලා ගත්තාම ඒකේ ප්‍රමාණය. ඉතින් මේක පළවෙනි වතාව නෙමෙයිනේ. 2016 දීත් පැනමා පේපර්ස් කියලා එකක් එළිය දරව වුණානේ මේ වගේ. දැන් පැනමා පේපර්ස් එළිය දරව වෙච්ච වෙලාවේ නම් පකිස්තානයේ නවාස් ශරීෆ්ට වැඩේ බැරදුනා. එයාව අතරංගුවට ගත්තා සහ එයා වහිරේ දැම්මා පස්සේ මිනිහා රසනීපයි කියලා ලන්ඩනයට ගියා බෙහෙත් ගන්න එහෙමම මිසින් වුණා. තාප මිනිහා නෑ. මොකද උනේ කියලා. ඉතින් දැන් මේ වෙනකොට ඒ කියන්නේ පැන ගිය සිරකරුවෙක් විදිහට නම් කරලා තියෙනවා පකිස්තානයේ. හැබැයි දෛවයේ සරදම කියන්නේ මේ පාර මේ පැන්ඩෝරා පේපර්ස් වලින් අහුවෙලා ඉන්න අය අතරේ ඉන්නවා අගමැති ඉම්රාන් ඛාන්ගේ වටේ ඉන්න අයත් ඉන සර්කල් එකේ අයත්. ඉතින් මම හිතන්නේ ඉම්රාන් ඛාන් මේ වෙනකොට ප්‍රකාශයක් කරලා තියෙනවා ඒ සම්බන්ධයෙන්. ඒගොල්ලන්ට ලේසි වෙන්නේ නැහැ. මොකද ඉම්රාන් ඛාන් මම හිතන්නේ ඒවා සම්බන්ධයෙන් ඉතාම දැඩිව පියවර ගනී අපි විශ්වාස කරන නායකයෙක් අපි ඒ කියන්නේ අපේ රටේ නෝනත් අපි ගොඩාක් තොරතුරු එයා ගැන ළඟින් නොදැනගත්තත් අපි හිතන විදියට මේ රටවල් වල ඉන්න මේ කට්ට කෛරාටික ත්‍රස්තවාදී නායකයින්ට වැඩිය මිනිසුන්ට ආදරේ මිනිහෙක් ඉම්රාන් ඛාන්. ඉතින් අපි මේකට පැන්ඩෝරක්කා කියලා කිව්වේ නිකන් නෙමෙයිනේ. මොකද දැන් නිකන් හිතන්නකෝ ලෝකේ ඔක්කොම ඔය කියලා තියෙන විදියට රටවල් වල ඒවා හෙලුණත් අපේ රටේක හෙලුණ නැත්නම් අපිට වැඩක් නැහැ. ඉතින් අපිට මේක අවස්ථාව ලබා දුන්නේ කවුද? නිරුපම රාජපක්ෂ. ඉතින් ඒකයි අපි යාට පැන්ඩෝරක්කා කියන්නේ. එයා තමයි අපේ පැන්ඩෝරා. එයා තමයි මේ පෙට්ටිය එහෙම නැත්නම් ජායක එහෙම නැත්නම් මේ භාජනයේ ඇරලා ලිපිගනු ටික එළියට ඇදලා ගත්තේ. අපි හැමදාම බැන බැන ඉන්න මුන් හොරගම් කළා හොරගම් කළා. ඒගොල්ලෝ කියන කෝ අපි හොරගම් කොයිද රත්තරන් අස් වෙන්නේ? කෝ අපේ සල්ලි අපි කොයිද ගත්තේ? එහෙම කියනවා. ආ ඔය තියෙන්නේ ඔතන තමයි තියෙන්නේ අර ඉතාලියේ වෙනම රටකට ගිහිල්ලා බැංකුවකට ගියායි කියලා. ඉතින් ඒව කාටවත් හරියට කියාගන්න බැරි වුණා. නමුත් මේ තැනින් මේ ඔක්කොම හොයාගන්න පුළුවන් වෙනවා. මේ ඔක්කොම හොයාගන්න පුළුවන් වෙනවා. විශාල ප්‍රමාණයක් සල්ලි. මේගොල්ලන්ට කියන්නේ the power players. power players. බලය අරන් බලය සෙල්ලම් කරන කට්ටිය. ඉතින් මේ තියෙන්නේ පැන්ඩෝරා පේපර්ස් බොක්ස් එකෙන් එළියට පයින්නවා. ඔන්න ඉන්නවා ජෝර්දානයේ රජු අබ්දුල්ලා. ඊට පස්සේ චෙක් රිපබ්ලික් එකේ ප්‍රයිම් මිනිස්ටර්. ඊට පස්සේ ගැබෝන් වල ප්‍රෙසිඩන්ට්, කෙන්යා ප්‍රෙසිඩන්ට්, කොංගෝ ප්‍රෙසිඩන්ට්. ඒ වගේම කොඩිවා ප්‍රයිම් මිනිස්ටර්. ලෙබනන් අගමැතිතුමාත් ඉන්නවා. අරබ් එමිරේට්ස් වල ප්‍රයිම් මිනිස්ටර් යත් ඉන්නවා. ඩොමිනිකන් රිපබ්ලික් ප්‍රෙසිඩන්ට් Ecuador President, Montenegro President, Ukraine President, Parishokne. අපි හිතන් හිටියා මේ පකිස්තානයේ නවාස් ශරීෆ්ලා විතරයි හොරකම් කරන්න කියලා බලාගෙන ගියාම මුළු ලෝකෙම මේ හොරකම බරපතල විදියට තිබිලා තියෙනවා.
ඔන්න ශ්‍රී ලංකා හෝම මිනිස්ටර් නිරුපම රාජපක්ෂ රූලින් ෆැමිලි මෙම්බර් ඊට පස්සේ තව තව අය ඉන්නවා තව තව අය ගොඩක් ඉන්නවා මොරොක්කෝවේ ඉන්නවා අසර්බයිජානයේ චිලියේ රෂ්‍යාවල අන්න පුටින් මහත්තයාගේ ඉන සර්කල් එකේ කට්ටියකුත් ඉන්නවා සහ පුටින් මහත්තයාගේ මේ ඉන්නේ ඇසෝෂියේට් ඔෆ් ප්‍රෙසිඩන්ට් ව්ලැඩිමීර් පුටින් ස්වෙට්ලානා ක්‍රිවනොගි එයත් ඉන්නවා එතකොට අම්මට සීරියකෝ Great Britain former Prime Minister Tony Blair, Hong Kong wala Chief Executive hitapu ekkenek eyath innawa Leong. Ethen me vidiyata visala pirisak innawa me me ratawal ekenne me diunu wenna datakana ratawal Peru, Haiti, Paraguay, Jordan, El Salvador me me ratawal wala wagema China, Pakistan, Brazil, Moldova me wage ratawal walath visala pirisak mekata සහභාගි වෙලා තියෙනවා. එතකොට මේ මේගොල්ලෝ ඔක්කොම දැන් හෙලිදරව් උනායි කියලා ඔබ හිතනවද මේගොල්ලන්ට මහාම අත්තරංගුටාරන් දඬුවම් දීලා ඒ රටවල් වල මිනිස්සු උඩ පැන නෑ එහෙම ගන්නෑ. එහෙම මොකද ලොකු දේවල් වෙන්නේ නෑ. දැන් නිරූපම රාජපක්ෂගේ කේස් එක ගැන බලන්නකෝ. සජිත් ප්‍රේමදාස කොහෙද ගිහිල්ලා තෙමි තෙමි මේ වගාවන් පරීක්ෂා කරනවද මොනවද කරන මිනිහට ගාණක්වත් නෑ. හැබැයි මේක ගැන අනුර කුමාර දිසානායක කලකට ඉස්සෙල්ලා යම් කිසි විදියක ඉංගියක් දීලා තියෙනවා බලන්නකෝ මේ කොටස මහින්ද මහත්මයාට දීගෙන නිරුපම රාජපක්ෂ වැඳ කවුද තිරුණනේෂන් මම අර කලින් කිව්වේ ඔය බැසි රාජපක්ෂ සල්ලි ඉවි තිරුණනේෂන් ගාව මම කියන්නේ මේ මේ ප්‍රසිද්ධ කියන්නේ හොදේ මේ මාත් ඉස්සර කියන්නේ මම නැවතත් කියල බැසි රාජපක්ෂ සල්ලි ඉවි තිරුණනේෂන් ගාව තිරුණනේෂන් account එක පෙන්නන්න සල්ලි පෙන්නන්න මල්වානේ ගෙදර අර ලොකු සාකච්ඡාවක් කරනකොට පොල්ලක්කර 28ක දැවැන්ත මාලිගාවක්ගෙන ගියා. ගේ ඔප්පේ නම කාටද? ගේ බැසිල්ගේ කියනවා. ගේ ඉවත්තයි බැසිල්ගේ ඔප්පෝ කාටද? ඔප්පේ දින තිරුණනේෂන්. ජනවාරි මාසේ 9 වෙනිදා පාන්දර 3ට ගියා නේද රනිල් වික්‍රමසිංහ මහත්තයා අර්ලිගහ මන්ත්‍රීට. මහින්ද මහත්තම් වෙන්න. බලේ හුමාරු කරගන්න. කාටකටද ගි? මම පාර්ලිමේන්තුවේ ගිහින් රනිල් වික්‍රමසිංහ මහත්තයට. ඔයා එදා පාන්දර 3ට අර්ලිය ගහ මන්ත්‍රියට ගියේ මහින්ද රාජපක්ෂ මහත්තයා හම්බ වෙන්න. තිරුණනේෂන් එක එක කාර් එකේ ගිහුවා. රනිල් වික්‍රමසිංහත් නෑ වැරදි කාර් දෙකේ ගිහුවා. ඔච්චරයි වෙනස. ඉතින් සහඩොල තියනවා. හරිද? ඒකනේ මේ බලුවමාරු සාකච්ඡාවට තියන්නේ කවුද? බලුවමාරු සාකච්ඡාවට තියන්නේ තිරුණනේෂන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ප්‍රශ්නේ තියෙන්නේ මේවා මෙහෙම උණයි කියලා ලංකාවේ රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස චන්ද්‍රිකා බණ්ඩාරනායක එතකොට මං කියන්නේ රාජපක්ෂ පවුලෙන් පිටස්තර අනෙක් ඔය නායක කාර්කාදීන් විදිහට හිටපු අය සහ දේශපාලනය කරන ජනතා විමුක්ති පෙරමුණ පවා අපොයි ඇයි මෛත්‍රීපාල සිරිසේන මේගොල්ලෝ නොදැන හිටියයි කියලාද මේවා ගැන නෑ 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 මේ හැමෝම මේවා ගැන දන්නවා ඔය හැමෝම දන්නවා මේ රටේ අහිංසක මිනිසුන්ගේ සල්ලි කොල්ලකාගෙන මුන් මේවා පිට රටවල එක එක තැන්වල හොර ගුහාවල හංගලා තියෙනවා කියලා. ඉතින් අර ICIJ එකෙන් අපිට කිව්වේ නැත්තම් මේක මේක ඒ ඒ විමර්ශනාත්මක ජනමාධ්‍යවේදීන් ඒගොල්ලෝ හොයාගෙන මේක එළියට දැම්මේ නැත්තම් මේ පැන්ඩෝරක් අව අපිට අහුවෙන්නේ නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම අපි කියන්නේ මේ කාට හරි මේ ලංකාවේ ඉන්න කෙනෙකුට පුළුවන් කියලා මේවා හොයන්න. හැබැයි හොයන්න බැරි වුණත් මේවා සම්බන්ධයෙන් අඩු ගානේ විශ්වාස කටයුතු විදියට තොරතුරු ලබාගෙන මේවා ජනතාවට හෙළිදරව් කරන්න උත්සාහයක් දරන්න තිබුණා. මම කියන්නේ ඒ උත්සාහය දැරුවේ නැත්තේ ඇයි? අපි ගමු රාජපක්ෂලයන් පිටස්තර කට්ටිය. අනිත් පක්ෂවල ඉන්න කට්ටිය. එතකොට මේ පක්ෂවලම රාජපක්ෂලාට විරුද්ධ අය විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ. ඇයි මේ උත්සාහය දරුවේ නැත්තේ? හොඳයි. දැන් අපිට අවස්ථාවක් තියෙනවා මේක තවදුරටත් ජනතාවට හෙළිදරව් කළා මේ හොරුන්ව සදාකාලිකව දේශපාලනයෙන් අයින් කරන්න. දැන් ඒකට වැඩ කරමුකෝ ඉතින්. ඉතින් සජිත් ප්‍රේමදාස උන්නේ නිකන් මේ වැස තෙමි තෙමි බහුබූත කරන්න එපා නිකන් මේ මොකු කියා ගන්න බැ කරගන්න බැරි කියා ගන්න බැරි මේ ලදරුවෙක් වගේ. ඒ වගේම තමයි අපි ආරාධනා කරන ජනතා විමුක්ති පෙරමුණට අනුරජ සානායක ප්‍රමුඛ කට්ටියට තවත් කතා කර කර ඉන්නේ නැතුව ඇක්ෂන් එකක් ගමුද මේකට විරුද්ධව මොකක් හරි ක්‍රියාවක්
මේක ජනතාවගෙන් හොරකම් කරපු සල්ලි අඩුම ගානේ ජනතාවට ආපහු ලබා ගැනීම කොහොම වෙතත් මේ හොරුන්ව මේ දේශපාලන පිටියෙන් ඉවත් කරලා දාන්න යම් කිසි විදියක දෙයක් කරන්න අන්න එක තමයි අපේ ආරාධනාව නිරුපමා රාජපක්ෂ සහ තිරු කුමාර නඩේසන් මේ ජෝඩුව තමයි රාජපක්ෂලාගේ මේ හොර සල්ලි වල ඉත දෙන්න මේගොල්ලන් තමයි මේවා සේරම එලියට ගිහිල්ලා එක එක තැන් වල තැන්පත් කරන්න කටයුතු කරලා තියෙන්නේ මේක අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ උන් නැහේ දන්න බව අපි දන්නවා සජිත් ප්‍රේමදාසත් දන්න බව අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ කට්ටියත් දැනගෙන ඉන්න ඇති ඔප්පු කරගන්න බැරුව ඉන්නත් ඇති කොහොමත් දන්න බව අපි දන්නවා මෛත්‍රීපාල සිරිසේන කියන්නේ ඔවා ඔක්කොම දන්න මිනිහේ ඉතින් මේගොල්ලෝ ඔක්කොම ලංකාවේ මිනිසුන්ට කොලේ වැහුවා ඉතින් ඒකට පලි ගන්න ඕනි මිනිස්සු මොකද්ද කරන්න තියෙන්නේ මුං එකෙකුටවත් ඡන්ද දෙන්න එපා වැරදිලාවත් ඡන්ද දෙන්න එපා ඡන්ද පොලට යන්නත් එපා සම්පූර්ණයෙන්ම මේ ඡන්ද කියන එක ප්‍රතික්ෂේප කරන්න ඕනි කවුරු හරි ඉස්සරහට ඇවිල්ලා නෑ අපි මේක අතට ගන්නවා අපි උඹලා වෙනුවෙන් වැඩ කරනවා අපි ජනතාව වෙනුවෙන් සාධාරණ ඉෂ්ට කරනවා කියලා හරියට ඔය හොරුන්ගෙන් එකෙක්වත් නෙමෙයි හැබැයි වෙන කවුරු හරි ඇවිල්ලා කිව්වොත් සලකලා බලන්න ඒ අර එකපරේකටවත් ඡන්ද දෙන්න එපා මේ රටෙන් හොරගම් කරපු සල්ලි මේගොල්ලෝ ලවා තැම්පත් කරවල තියෙන මෙන්න මෙහෙමයි මේ තියෙන විස්තරය නිරුපමා රාජපක්ෂ and නඩේසන් together control a cell company they used to buy luxury apartments in london and sydney and to make investments according to leaked files Nadesan set up other cell companies and trusts in secrecy jurisdiction and he used them to obtain lucrative consulting contracts from foreign companies doing business with the Sri Lankan government me shell companies kiyana ewa gana poddak kiyanna one medana me wathana kīpayak thiyenawa me humaru wenawa samaharu mewa waradawa therum gannawa shell company kiyala kiyanne ehttarama e company danata akriyai loke thibunu company mona mona hari welada company wenna puluwam ewa habai egulange namai egulange liyekiwili pawichcha karanna denawa hora weda walata dan nikan hitanna menna mehema kadayak thibuna melolu kadayak kiyannako oka kalayak karala oka wahala damma habai eke registration ekak thiyenawa board laella thiyena okkoma thiyena habai kade wahala ona kenekuda puluwa me kade registration ekak pawichcha karala vena mokakara business ekak karanna ena niti virodhi ekak karanna puluwa එතකොට ඒ මාර්ගයෙන් මේකේ එලෝලු තමයි යවන්නේ හරි වෙන මොන හරි කියලා කුඩු පැකට් කරන්නත් පුළුවන් කුඩු විශ්වාසයක් කරන්නත් පුළුවන් තව වෙන මොන හරි නීති විරෝධී දේවල් මේකේ කරන්න පුළුවන් අන්න එහෙම තමන්ගේ නම විකුණපු අය තමයි shell companies කියලා කියන්නේ ඒ shell companies ගොඩක් තියෙනවා ලෝකේ මේ හොරුන්ට ඒවැය නම පාවිච්චි කරන්න දීලා ඉතින් ඔබ දැනගන්න ඕනේ shell company කිව්වහම මොකද්ද කියලා හරියට නිකන් හිතන්නකෝ ගොළු බෙල්ලෙක්ගේ කටුව කියලා අර මදේ එලියට දැම්මට පස්සේ තව එකෙකුට පුළුවන් නම් ඕක ඇතුළට රිංගලා තමන්ගේ කට්ට කරගන්න එක අන්න ඒ වගේ එකක් shell කියලා කියන්නේ ඉතින් කටුව කියන එකනේ ඊළඟ වචන තමයි offshore මේකේ කියවෙන offshore companies කියලා ඒ offshore කියලා කියන්නේ තමන් හොරකම් කරපු රටේ නෙමෙයි වෙනත් රටවල තියෙන තැන් මෙතන 330 politicians from 90 countries use secret offshore companies to hide their wealth tamange e hora danaya hanganda ratawal 90k 330 ganak desapalakayo me offshore companies pawichcha karala thiyenawa e wageema thamai metana oba danagannona wachanak heaven kiyana eka heaven kiyala kiyanne e wage dewal karanna puluwan tana heaven ekenne me shema sthana kiyala kiyana yana eka horunta cheba bhumiya heaven e wachaneth meke godak pawichcha wenawa එතකොට shell companies offshore companies එතකට offshore businesses එතකට haven අනිතක තව වචනයක් තියෙනවා trove කියලා. ඒක ඒකෙන් කියන්නේ ඒ කියන්නේ මේ අර pandora box එක වගේ තමයි. මේගොල්ලන්ගේ හොර ධනය මුන්ගේ තක්කඩි ධනය තැම්පත් කරලා තියෙන පෙට්ටකම් සංචිත ඒව තමයි. එතකොට ඔබ දැනගන්න ඕනේ දේ තමයි ඒෂියා සිටි කියන සිංගප්පූරුවේ තියෙන මේ තැන මෙන්න මෙහෙම එකක් ඒ වගේම ඔස්ට්‍රේලියාවේ
ඇමරිකාවේ සවුත් ඩකෝඩා නෙවාඩා ඇතුළු තවත් තැන් බොහොමයක මේවා ක්‍රියාත්මකයි. බබු නෙමෙයිනේ රටවල් වල ඉන්න පාලකයෝනේ. ඒගොල්ලෝ දන්නවා. බොරු කරන්නේ. මේවට සම්පූර්ණයෙන්ම සම්බන්ධයි ලෝකයේ ඉන්න ඉහළම white collar criminals. සුදු කරපටි අපරාධකාරයෝ ලංකාවෙත් ඉන්නවා. ඒ වගේ උන්. ඒ කියන්නේ හොරකම් වලට උන්ගේ ඥාණයෙන් සහ හැකියාවෙන් සම්පූර්ණ පහසුකම් සලස්වනවා. ඔය law firms තියෙනවා. නීති ආයතන. ඒවෙන් තමයි මේවට සියලු documents හදන්නේ. ඔය 2016 පැනමා papers වලදී ප්‍රසිද්ධ වුණා මේ Mossack Fonseca'ගේ company. ඒක තමයි ඒකට පහසුකම් සලස්වලා තියෙන නීති ආයතනය. නිකන් හිතලා බලන්න. ප්‍රකට කේමනක් තියෙනවා මේ ලෝකේ විනාශ කරලා තියෙන්නේ මෝඩ මිනිස්සු නෙමෙයි. මේ ලෝකේ විනාශ කරලා තියෙන්නේ ඔය උගතුන් කියන උන්. බුද්ධිමතුන් එහෙම නෙමෙයි ඈ. බුද්ධිමතුන් කියන මිනිස්සු ඒවට සම්බන්ධ වෙන්නේ නැහැ. උගතුන් කියන උන් කෑදරේ උන්. දන්නවනේ ලංකාවේ ජනාධිපති ලේකම්ලා ඉඳලා DIG ලා ඉඳලා ප්‍රින්සිපල් ලා ඉඳලා විශ්වවිද්‍යාලවල එවුන් ඉඳලා උගාක් එවුන් හිරේ ඉන්නේ මොකද පගාවර. ඒ කියන්නේ උන් උගත් උනාට උන්ට මොලයක්වත් නැහැ හදවතකුත් නැහැ. white collar criminals ලා කියන්නේ අන්නේ වගේ කාලකන්ණි జాතියක්. මේ වරදට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ මේ පිරිස. ICIJ එකේ සමාජිකේ කතා කරලා කියලා තියෙන කාරණා ටිකක් ඔබට මේකේ අවසානයේදී කියන්න ඒක වටිනවා. ඔව් කියනවා මෙහෙම there has never been anything on this scale and it shows the reality of what offshore companies can offer to help people hide dodgy cash and avoid tax. ඒ කියන්නේ මේ වගේ හොර සල්ලි තොගයක් පළවෙනි වතාවට එළිදරව් වෙන්නේ. ඔවුන් කියන්නේ මිනිසුන්ගේ මේ තරම් විශාල ධනයක් මේ හොරකම් කරපු ධනයක් මේ තරම් හොරෙන් හංගලා තිබුණු අවස්ථාවක් තවත් නැහැ කියලා. මේ offshore companies කියන ඒවා මේ සල්ලි හංගන්න මුන්ට උදව් කරපු හැටි. They are using those offshore trusts to buy hundreds of millions of dollars of property in other countries and enrich their own families at the expense of their citizens. ඔය කියපු අපි කලින් කියපු දේශපාලකයෝ ඔය ප්‍රෙසිඩන්ට්ස් ලා ඒ කියන්නේ ජනාධිපතිලා අගමැතිලා ඒගොල්ලන්ගේ පවුලේ අය ඒගොල්ලන්ගේ ඉන සර්කල් එකේ වටේ ඉන්නේ උන් මුන් කරලා තියෙන්නේ මොකද්ද ඒ රටවල් වල දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි හූරගෙන ඒවා ගෙනහිල්ලා තමන්ගේ නමින් පිට රටවල් වල දේපල අරගෙන ඒවා තැන්පත් කරලා මොන තරම් අපරාධයක්ද මං හිතන්නේ නිරුපමා රාජපක්ෂ මේ චෝදනාවත් එක්කම මන් දන්නේ ඇය මොනවා කරගන්න ඕනේද කියලා මට නම් හිතෙන්නේ හෘද සාක්ෂියක් තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් සිය දිවි හානි කරගන්න ඕනේ. ඒ වගේම තිරුකුමාර නඩේසන් අපිට දැන් ලැබිලා තියෙන මේ තොරතුරු අනුව ඉතාම පැහැදිලි රාජපක්ෂලාගේ මේ හොරසල්ලි සියල්ලම වගේ මේ විදියට පිට රටවල් වල මේ විදිය ට්‍රස්ට් වල ඒ වගේම ඔෆ්ෂෝ කම්පනීස් වල විවිධ ආකාරයෙන් තැන්පත් කිරීමේ ඒ ක්‍රියාවලියේ ප්‍රමුඛය හැටියට ක්‍රියා කරලා තියෙන්නේ තිරුකුමාර නඩේසන්. ඒකනේ අර අනුර දිසානායකගේ කතාවේ කියන්නේ රනිල් වික්‍රමසිංහ අල්ලගහ මන්දිරයට යනකොට තිරුකුමාරත් එක්ක ගියා කියලා. එක කාර් එකේ නෙමෙයි කාර් දෙකක ගියා කියලා ඒතර වීලෝකුත් තියෙන්නේ. අන්න ඒක. හැබැයි මේවා ඔක්කොම දැනගත්තාම මං කියන්නේ මෙච්චර සරලව කතා කරන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා ජනතා විමුක්ති පෙරමුණට ඒවා සම්බන්ධයෙන්. එහෙම කරන්න බෑනේ. ඔවුන්ට ජාත්‍යන්තර සබඳකම් පාවිච්චි කරලා ඇයි මේවා සම්බන්ධයෙන් මීට වැඩිය දෙයක් කරන්න බැරි? මම මේ දොස් කියනවා කියලා හිතන්න එපා. අපිට කවුරු හරි අවශ්‍යයි මේක කරන්න. අපි මේ ඔබව උනන්දු කරනවා. ඔබ අවංකනම්. අපි දන්නේ ඔබත් අවංකද කියලා. ජනතා විමුක්ති පෙරමුණත් අවංකද කියලා අපි දන්නේ නැහැ. ඒගොල්ලොත් මේවට සහාය දෙනවද කියලා අපි දන්නේ නැහැ. දන්නේ නැහැ අපි. හැබැයි අපි අවිශ්වාස කරන්නේ නැහැ ඒගොල්ලන්ව තවමත්. හැබැයි රනිල් වික්‍රමසිංහ කියන මිනිහා, සජිත් ප්‍රේමදාස කියන මිනිහා, මෛත්‍රීපාල සිරිසේන, චන්ද්‍රිකා බණ්ඩාරනායක මේ හැම එකෙක්ම මේවා ඔක්කොම දන්නවා. මේවා ඔක්කොම දන්නවා. ඒගොල්ලන්ගෙත් බඩු සමහර වෙලාවට ඉදිරියේදී එළියට එන්න ඉඩ තියෙනවා. ඔය හැම එකෙක්ම ලංකාවේ සල්ලි පිට රටවල් වල තැන්වල හොරෙන් හංගලා තියෙනවායි කියලා දැන් අපිට හිතෙනවා. මේ තියෙන්නේ පැන්ඩෝරා පේපර්ස් වල
තියෙන අනිත කෙන්යා ප්‍රෙසිඩන්ට් උහුරු කෙන්යාට 6 members of his family and secretly owned a network of offshore companies. They have been linked to 11 firms. ඒ වගේ තොරතුරක් තියෙනවා. එතකොට members of Pakistan Prime Minister Imran Khan's inner circle. ඒක කනගාටුදායක සිද්ධියක්. ඒ වගේම President Nikos Anastasiades of Cyprus. Cyprus ජනාධිපතිගේ. ඒ වගේම යුක්‍රේන් ජනාධිපතිගේ. ඉක්දෝර් ජනාධිපතිගේ. මේ විස්තර ඒගොල්ලෝ සියල්ල මෙතන දාලා තියෙනවා. ඉතින් නිරුපමා රාජපක්ෂ ගැන කියලා තියෙන විස්තරේ her husband Thirukumar Nadesan has worked as a consultant and hotel entrepreneur according to a biography on his company website. In 2016, he was charged with embezzlement in connection with the real estate deal involving another member of the president's family, Basil Rajapaksa. Again, there are Malwani idem sambandhi thamai kiyanne. Accused of using public funds to build a villa. Thawmat e Malwani idemata aithikarayak naha ne, neda? The case is pending. Nadesan and Basil Rajapaksa, Sri Lanka current finance minister, have denied wrongdoing. Api mukuk karene api dannae kiyala thamai kiyala thiyenne eggollo. එතකොට ඔබට පැහැදිලි නේද මේවා කොහෙන්ද අපි විසඳගන්නේ කොච්චරක් සල්ලි මේගොල්ලෝ එළියට අරන් ගන්න උත්සාහ කරලා තියෙනවද සහ අරන් ගිහිල්ලා තියෙනවද මේකේ තියෙන විදිහට නම් in confidential emails to Asia City Trust a Singapore based offshore services provider a long time advisor of Nadesan's put his overall wealth as of 2011 වෙනකොට නඩේසන්ගේ ධනය more than $160 million million 160ක් ඩොලර් මිලියන 160ක් 2011 වෙනකොට තිරු නඩේසන්ගේ වත්කම් නමුත් ICIJ couldn't independently verify the figure international consortium of investigative journalists ඒගොල්ලන්ට මේක verify කරගන්න බැරි වෙලා තියෙනවා තවම තනිවම නමුත් මං හිතන්නේ මේවා Dama Sahatika at the Asia City Trust managed some of Nadesan's offshore companies and trusts with assets valued at about $18 million according to an ICIJ analysis. Api balamu meka api nikang vihiluwak hatiyata ho ehema naththam apita aapu tawat maatrukawak hatiyata attarala danawada ehema naththam mekenma me pahara horu rala මේ භූමියෙන් අතු ගාලා දානවද කියලා ඔබ තීරණය කරන්න ඕනේ. අපි ඔබ එකතුව තීරණය කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න. මේ ඔබේ මගේ අපේ අහිංසක දෙමාපියන්ගේ මේ රටේ දුක් විඳින ජනතාවගේ සල්ලි තමයි මුං හොරකම් කළා පිට රටවල් වල ගිහිල්ලා මෙහෙම තැන් තැන් වල තැන්පත් කරලා තියෙන්නේ. අවසාන වශයෙන් කියන්නේ මේ වහින කාලේ මුන්ට හෙන ගහන්න ඕනේ. Wena kiyanna deyak naha sahodara sahodariya